2019 ලෝකසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු යුගලය කවුද කියලා තාමත් නිශ්චිත තීරණයක් නැහැ. හැබැයි කොහොම වුණත් ලෝකසලාන තරග ඉතිහාසය ගත්තාම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ආරම්භක ප්‍රතිකරුවන් අතරේ 2011 වර්ෂයේ ආරම්භක ප්‍රතිකරු යුගලය, ඒ කියන්නේ තිලකරත්න දිල්ෂාන් සමගි නුපුල් තරංග කියන යුගලය තමයි ලෝකසලාන තරග ඉතිහාසයේ ලෝකසලාන තරගයක ආරම්භක ප්‍රතිකරුවන් විදිහට වඩා සාර්ථකම ආරම්භක ප්‍රතිකරු යුගලය විදිහට අපට හඳුනා ගන්න ලැබෙන්නේ. අතරම 1996 වර්ෂයේ සනත් ජයසූරිය සමගින් රොමේෂ් කළුවිතාරණ ආරම්භක ප්‍රතිකරුවන් විදිහට කිසිම පන්දු යවන්නෙකුට ස්ථාවර වෙන්න අවස්ථාව ලබා නොදුන්නත් ඔවුන් ආරම්භක ප්‍රතිකරු යුගලයක් විදිහට ගත්තාම මේ තරගාවලිය දිහා බැලුවම අපට පේනවා ආරම්භක කඩුල්ලේ විශාල සම්බන්ධතා බොහොමයක් ඔවුන්ට රඳවා ගන්න හැකියාව ලැබිලා නැහැ. ඒ නිසා රොමේෂ් කළුවිතාරණ සහ සනත් ජයසූරිය කියන විශිෂ්ට ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනා යට කරගනිමින් එතනින් ඉදිරියට එන්න තිලකරත්න දිල්ෂාන් සමගින් නුපුල් තරංගට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් 2011 වර්ෂයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකසලාන තරගාවලියේ අවසන් තරගය දක්වා යන්න විශේෂ අවස්ථාවක් උදා කරලා දුන්නේ මේ ආරම්භක ප්‍රතිකරු යුගලයේ තිබිච්ච විශිෂ්ට සබත්තා. ඒ වගේම සනත් සහ කළුගේ සම්බන්ධතාවය පිළිබඳ බොහෝ දෙනා වැඩි වශයෙන් කතා කරන්න හේතුව තමයි ඔවුන් දෙදෙනා ක්‍රිකට් වල ආරම්භක ප්‍රතිකරුවන්ගේ රටාව වෙනස් කරමින්, ඒ වගේම විශේෂයෙන් ඒ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකසලානය ජයග්‍රහණය කරමින් ලෝක ශූරීන් බවට පත්වීමත් කියන මෙන් මේ කාරණා නිසා ජයසූරිය සහ කළු අතර තිබිච්ච සම්බන්ධතාවය ආරම්භක ප්‍රතිකරුවන් විදිහට ඔවුන් දෙදෙනා වඩා ජනප්‍රිය වීම අපට වළක්වන්නට බෑ. වගේම ඒ නිතැතිම ඒ ජනප්‍රිය වීම අනිවාර්යෙන් ඒ අතීතයට සාපේක්ෂව සිද්ධ වුණු දෙයක්. කොහොම වුණත් ඒ දක්ෂ කළු සනත් කියන සම්බන්ධතාවයට වඩා වැඩි සබත්තාවයක් අපිට 2011 වර්ෂයේ දිල්ෂාන් සහ තරංග අතර සම්බන්ධතාවයන් තුළ දකින්නට ලැබෙනවා. ඉතින් අපි හිතනවා 2019 ලෝකසලාන තරගාවලියට තාම අපේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු යුගලයේ කවුද කියලා තෝරගෙන නැති වුණත් මේ වීඩියෝව මෙවැනි තත්ත්වයක් තුළ ඔබට ගෙනෙන්න වඩා වැදගත් වෙනවා. මොකද 2019 ලෝකසලාන තරගාවලියේ ආරම්භක ප්‍රතිකරු යුගලයේ කවුද කියන එකට අදහසක් ගන්නත් ඇත්තටම මේක හොඳ අවස්ථාවක්. ඔබට අදහසක් ගන්නත් මේක හොඳ අවස්ථාවක් කියලා ක්‍රිකට් ලංකාව අපි විශ්වාස කරනවා. ඒ නිසාමයි මේ වීඩියෝව අපි ඔබට මේ විදිහට අරගෙන එන්නේ. මේ විදිහට පැවතිච්ච 2011 ලෝකසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම තරගවදින්නේ කැනඩාව සමග තරගය. මේ තරගයේ ප්‍රථම පන්දුවට පහර දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ලකුණු 232ක් ලබා ගන්න සමත් වෙනවා. පිළිතුරු වෙනම ක්‍රීඩා කරන කැනඩා කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ ලකුණු 122ක් විතරයි. මේ තරගයේ ආරම්භක තරගයේදීම ලකුණු 219ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනවා. එහිදී ආරම්භක ප්‍රතිකරු යුගලයේ වන දිල්ෂාන් සමගින් නුපුල් තරංග ලකුණු 63ක සම්බන්ධතාවය ගුණගන්නේ දිල්ෂාන්ගේ පිටෙන් ලකුණු 39ක් වගේම තරංගගේ පිටෙන් ලකුණු 19ක් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කරලා දීලා. මේ ලෝකසලාන තරගාවලියේ දෙවන තරගයේ ශ්‍රී ලංකා මුහුණ දෙන්නේ පාකිස්තාන කණ්ඩායම එක්ක. පාකිස්තාන කණ්ඩායම එක්ක මුහුණ දෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරම් සුබවාදී තරගයක් වුණේ නැහැ. මොකද මුලින් පන්දුවට පහර දුන්නු පාකිස්තාන කණ්ඩායම ලකුණු 277ක් ලබා ගනිද්දී එහිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 266ක් විතරයි. කොහොම වුණත් ආරම්භක ප්‍රතිකරු යුගලයේ විදිහට මේ තරගයේදී දිල්ෂාන් ලකුණු 34ක් ලබා ගැනීමදී උපුල් තරංග මේ තරගයේ ලකුණු 33ක් ලබා ගන්න සමත් වුණා. 2011 ලෝකසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන තරගයේ විදිහට මුහුණ දුන්නේ කෙන්යාව සමග මුහුණ දීපු තරගය. කෙන්යා ශ්‍රී ලංකා තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු කෙන්යා කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසන් වෙද්දී ඔවුන් ලකුණු 143ක් පමණයි ලබා ගත්තේ. මෙහිදී ආරම්භක කඩුලේ සබත්තාවේ විදිහට ලකුණු 72ක සබත්තාවයක් පවත්ව ගන්න දිල්ෂාන්ටත් තරංගටත් හැකියාව ලැබුණා. දිල්ෂාන් ලකුණු 44ක් ලබා ගනිද්දී තරංග ලකුණු 67ක් මේ තරගයේදී ආරම්භක ප්‍රතිකරුවන් විදිහට ලබා ගන්න සමත් වුණා. මේදී මේ තරගයේ කඩුලු 9ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්නට හැකියාව ලැබුණා. සිවුන තරගයේ විදිහට 2011 ලෝකසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේ ඕස්ට්‍රේලියාව සමග තරගයේ. මේ තරගයේ ආරම්භක කඩුල එතරම් සුබවාදී ආරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන්න උන්ට හැකියාව ලැබුණේ නැහැ. කොහොම වුණත් ඕස්ට්‍රේලියාව සමග තිබිච්ච මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුලේ සම්බන්ධතාවයේ ලකුණු 6කට සීමා වුණත් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර වෙන්නත් කලින් අයහපත් ලෙස වර්ෂාව ඇද හැලුණා. මේ වර්ෂාවත් නිසා ඒ තරගයේ කිසිදු විසඳුමක් නැති තරගයක් විදිහට අවසන් වුණා. තරංග ලකුණු 6ක් සහ දිල්ෂාන් ලකුණු 4ක් පමණයි මේ තරගයේ වර්ෂාවට පෙර පැවති කාලය තුළදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුලේ සම්බන්ධතාවය උනේ ලකුණු 6ක් විතරයි. පස්වෙනි තරගයේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම 2011 ලෝකසලාන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම තමයි මුණ ගැහෙන්නේ. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ප්‍රථම
නමෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 327ක් ලබා ගන්න සමත් වෙනවා. අතරම මේ තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 188ක් විතරයි පිළිතුරු ඉනිම විදිහට ක්‍රීඩා කරලා ලබා ගන්නේ. ලකුණු 139ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්න මේ පස්වන තරගයේදී ලෝක ස්ලාන 2011 ලෝක ස්ලානේ පස්වන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනවා. මේදී ආරම්භක ප්‍රතිකාර යුගලයේ ලකුණු 282ක අගනා සම්බන්ධතාවයක් ලබා ගන්නේ ඒ නිකම්ම නෙමේ. ලෝක ස්ලාන ඉතිහාසයේ ආරම්භක කඩුලේ විශිෂ්ටතම සම්බන්ධතාවය නිර්මාණය කරගැනීමෙන් තමයි උපුල් තරංගත් තිලකරාම දිල්ෂානුත් මේ ලකුණු 282ක ආරම්භක කඩුලේ සබත්තාවේ සමගින් කණ්ඩායම ජයග්‍රහණයට මෙහෙවන තරගය නිර්මාණය කරන්නේ. අතරම මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මේ ලබාගත් ලකුණු 282ක වාර්තාගත සම්බන්ධතාවය මීට ප්‍රථම වාර්තාවක් විදිහට සටහන් වෙලා තිබුණේ 1999 ලෝක ස්ලාන තරගාවලියේදී ඒ පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකාර යුගලයේ තමයි සයිඩන්නර් සහ වජතුල්ලා වසති කියන ක්‍රීඩකින් දෙදෙනා තමයි ලකුණු 194ක් ලබාගෙන ආරම්භක කඩුලේ විශිෂ්ට සම්බන්ධතාවය නිර්මාණය කරගෙන තිබුණේ. ඉතින් ඒ සම්බන්ධතාවයේ බිඳ හෙළන ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකාර යුගලය තිලකරත්න දිල්ෂාන් සමගින් උපුල් තරංග මේ දෙදෙනා දිල්ෂාන්ට ලකුණු 139ක් සහ උපුල් තරංගට ලකුණු 133ක් වශයෙන් සිය පිටින් තමගේ පෞද්ගලික ලකුණු වලට ලකුණු එකතු කරගෙන තිබුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දීපු තරගයේ නවසීලන්තයේ සමග තරගය නවසීලන්ත කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීලා ලකුණු 265ක් ලබා ගනිද්දී නවසීලන්ත කණ්ඩායමේ එනිම ලකුණු 153කට සීමා කරන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. මේ තරගයේ ආරම්භය එතරම් සුන්දර ආරම්භයක් නොවුණත් ලකුණු 13ක ආරම්භයක් තමයි ආරම්භ කඩුලේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත් උනේ. තරඟ ලකුණු 3කට දැවි ගියා දිල්ෂාන් ලකුණු 3කට දැවි ගියා. මේ තරගයේ විශේෂයෙන් කුමාර් සංගක්කාර ලබා ගන්න ලකුණු 100ක් එවැගේම මහල ජයවර්ධන ලබා ගන්න අර්ධශතකයක් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහී සීමාවට මෙහෙවන්න පුළුවන් ලකුණු මට්ටමකට යන්න හැකියාව ලැබෙන්නේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ 2011 ලෝක ස්ලානේ අර්ධ අවසන් පූර්ව තරගයට. ඒ තරගයේ පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමත් එක්ක එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීලා ලකුණු 229ක් ලබා ගනිමින් ලකුණු 230ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙනවා. නැවතත් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ විශිෂ්ටතම ආරම්භක ප්‍රතිකාර යුගලය කිසිදු කඩුල්ලක් ලබා නොදී මේ ලකුණු 230ක ඉලක්කය හඹා යන්නේ ආරම්භක කඩුලේ සම්බන්ධතාවයේ ලකුණු 231ක් විදිහට සටහන් කරලා. එහිදී දිල්ෂාන්ගේ පිටින් ලකුණු 108ක් වගේම උපුල් තරංගට ලකුණු 102ක් වශයෙන් තමයි ඒ ඉතිහාසගත වන තරගයේ ඔවුන්ගේ ලකුණු ලබා ගැනීම සටහන් වෙන්නේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ නවසීලන්තයේ සමග අවසන් පූර්ව තරගයට. අවසන් පූර්ව වටේ මේ තරගයේ නවසීලන්තයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීලා ලකුණු 217ක් ලබා ගනිද්දී ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකාර යුගලයේ ආරම්භ කඩුල වෙනුවෙන් ලකුණු 40ක සම්බන්ධතාවයක් ගොඩනගන්න සමත් වෙනවා. මේදී වේගවත් ආරම්භයක් ලබා ගන්නා උපුල් තරංග ලකුණු 30ක් ලබා ගනිද්දී ලකුණු 73ක් ගන්න තිලකරත්න දිල්ෂාන් සමත් වෙනවා. දිල්ෂාන් ආරම්භක ප්‍රතිකාර විදියට ඇවිල්ලා ලකුණු 73ක් ගත්තත් මේ තරගයේ වීරය බවට පත් වෙන්නේ ලකුණු 54ක් ගන්න කුමාර් සංගක්කාර. ඒකට ප්‍රධාන හේතුව තමයි කුමාර් සංගක්කාර මේ තරගයේ කඩුල්ල පිටුපසෙන් ඉඳලා කඩුලු 3ක් දවා ගැනීමට ලබා දෙන විශිෂ්ට දායකත්වය. ඒ නිසා කුමාර් සංගක්කාර එදා අවසන් පූර්ව තරගයේ වීරය බවට පත් වෙනවා. ඒ සමගින් 2011 ලෝක ස්ලාන් තරගාවලියේ අවසන් තරගයේ සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත්. ඉන්දියා කණ්ඩායමත් සමග අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීලා ලකුණු 247ක් ලබා ගන්නේ මහේල ජයවර්ධනගේ සුපිරි ශතකයක් එක්ක. කොහොමුණත් මේ තරගයේ ඉන්දියා කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙද්දී ආරම්භක ප්‍රතිකාර යුගලයේ ලකුණු 17ක සබත්තාවයක් තමයි අවසන් තරගයේ පවත්වන්නේ. එහිදී උපුල් තරංගට ලකුණු 2ක් සහ දිල්ෂාන්ට ලකුණු 33ක් විදිහට තමයි ආරම්භක ප්‍රතිකාර යුගලයේ සබදතාවය සටහන් වුණේ. මේ විදිහට විශිෂ්ට ආරම්භයන් කිහිපයක් සමගින් 2011 ලෝක ස්ලාන තරගාවලියේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආරම්භක ප්‍රතිකාර යුගලයක විශිෂ්ටතම ආරම්භක සබත්තාව පෙන්වන දිල්ෂාන් තරංග යුගලය තරඟ 9කදී නොබිඳුණු සබත්තාවයක් සමගින් ලකුණු 791ක් ගන්න සමත් වෙනවා. මේ ලකුණු 791 අතරේ ආරම්භක කඩුලේ ද්විත්ව ශතක සබත්තා දෙකක් වගේම අර්ධ ශතක සබදතා තුනක් ඔවුන් දෙදෙනා විසින් සටහන් කරනවා. ඒ වගේම දිල්ෂාන් ඉනිම 9දී ලකුණු 500ක් ලබා ගන්නේ ඉනිමක සාමාන්‍ය 62.5ක් විදිහට
ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් සමගින්. ඒ වගේම තරංග ඉනිම 9දී ලකුණු 395ක් ලබා ගන්නේ ඉනිමක සාමාන්‍ය 56.43ක් විදිහට සටහන් කරගෙන ශතක දෙකක් සහ අර්ධ ශතක එකක්. ඒ වගේම තරංගගේ ඉනිම 9දී නොදෙවීම් දෙකකුත් ඔහුගේ නමින් සටහන් වෙනවා. ඉතින් මේ තමයි 2011 වර්ෂයේ ලෝක කුසලාන ඉතිහාසයේ ඇතුලේ ශ්‍රී ලංකාවේ ආරම්භක ප්‍රතිකර යුගලයක් ලබාගත්තු හොඳම ආරම්භක සබත්තාවයන් විදිහට සටහන් කරන්න පුළුවන් 2011 දිල්ෂාන් තරංග ආරම්භක සබත්තාවය. ඒ වගේම ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා වාර්තා වෙලා තියෙන ආරම්භක කඩුලේ ද්විත ශතක සබත්තා 3න් 2ක්ම සටහන් කරගන්නේ 2011 වර්ෂයේ දිල්ෂාන් තරංග යුගලේ ද්විත ශතක සබත්තා 2. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන ලෝක කුසලාන තරංගයක ආරම්භක ක්‍රීඩකින් දෙදෙනා ආරම්භක කඩුලේ ප්‍රතිකරුවන් දෙදෙනාම ශතක ලබා ගනිමින් නොදැවි තරගයක් ජයග්‍රහණය කරා ප්‍රථම වතාවට ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලබා ගන්නා ජයග්‍රහණය සමගින්. ඉතින් මේ ආකාරයට ශ්‍රී ලංකාවේ 2011 වර්ෂයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ආරම්භක ප්‍රතිකරුවන් යුගලයේ සබත්තාවය සමගින් 2011 ලෝක කුසලාන තරගාවලිය අපට සුන්දර මතක සටහන් ගණනාවක් ආරම්භක කඩුල සමගින් ඉතිරි කරපු තරගාවලියක් විදිහට තමයි අවසන් වුනේ. ඉතින් අපි ක්‍රිකට් ලංකාව විශ්වාස කරනවා 2019 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම යන සූදානමින් ඉන්න මේ කාලයේ ඇතුලේ ශ්‍රී ලංකා කණ්ඩායම 2011 මේ විදිහට විශිෂ්ට සබත්තාවක් සමග සුන්දර මතකයක් ඉතිරි කළා. වගේම 96 අපිට ලෝක කුසලාන තරගාවලියේ ලෝක කුසලානේ ගෙනත් දෙමින් සුන්දර මතකයක් ඉතිරි කළා තියෙනවා. ඉතින් මේ සියලු මතකයන් එකට එකතු කළා 2019 ලෝක කුසලානේ අපට අරන් එන්න ආරම්භක කඩුල්ලේ විශිෂ්ට සබත්තාව සමගින් සුන්දර මතක සටහන් ගොඩක් අපිට ඉතිරි කරන්නත් ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරුවන්ටත් ඒ වගේම සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමටත් හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ 2011 ආරම්භක ප්‍රතිකර යුගලයේ වගේම විශිෂ්ට සබත්තා සමගින් අපේ කණ්ඩායමට හොඳ සේවයක් කරන්න පුළුවන් ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනා කවුරුන්ද කියලා ඔබට අදහසක් ඇති. ඒ අදහසත් අපේ මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එමනම් මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.